ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද නවයේ ශ්‍රේණියේ අසමානතා පාඩමට අදාළ කෙටි ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. අසමානතාවයේ විසඳා නිකිලමය විසඳුම් කුලකය ලියන්න. හොඳයි, අපි බලමු කොහොමද සුළු කරගන්නේ කියලා. මෙතනදී ක්‍රම දෙකකට මම සුළු කිරීම කියලා දෙනවා. පළවෙනි ක්‍රමේ තමයි අපි මේ වයිට සම්බන්ධ හරය හත විදිහට තියෙන සංඛ්‍යාව ඉවත් කරගෙන ඉන්නවා. ඉවත් කරන්න නම් අපි දෙපැත්තම ධන හතකින් ගුණ කරන්න ඕනි. ධන සංඛ්‍යාවකින් ගුණ කරා කියලා අසමානතා ලකුණ වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහමයි. එහෙමනම් දෙපැත්තම හතෙන් ගුණ කරමු. දැන් මෙතනදී මේ හතට මේ හත සුළු වෙනවා. මේ හතත් එක්ක 14 සුළු වෙලා මෙතන දෙක ලැබෙනවා. මෙන්න මේ විදිහට. දැන් නැවතත් ඕගලන්ට පේනවා වයි තනි කරගන්න නම් අපි ඍණ 4 ඉවත් කරගන්න ඕනි. එහෙමනම් දෙපැත්තම ඍණ 4ෙන් බෙදන්න ඕනි. ඍණ 4ෙන් බෙදනකොට අසමානතා ලකුණ මාරු වෙන්න ඕනි. අසමානතා ලකුණ මාරු කිරීම මතක ඇතුව කරන්න ඕනි. එහෙමනම් ඍණ 4යි වයි බෙදීම ඍණ 4, අසමානතා ලකුණ මාරු වෙනවා. 3 බෙදීම 2, බෙදීම ඍණ 4. මොකද මම මේ විදිහට ලියුවේ මෙතන භාගයක් තියෙන නිසා. දැන් බෙදීම ඍණ 4 ඊළඟ පියවරේදී ගුණ කිරීම වෙලා පරස්පරය ලැබෙනවා. එහෙමනම් මේ විදිහටම මම තියාගෙන මේ පැත්ත නැවත ලියනවා. 2න් 3 ගුණ කිරීම ඍණ 4, 4න් 1 වෙනවා. මෙතන ඍණ ලකුණ මේ විදිහටම මෙතෙන්ට එන්නේ. ඍණ ලකුණ මේ විදිහටම තියාගෙන සංඛ්‍යාව විතරක් පරස්පරය ගන්න. දැන් මෙතනදී සුළු කරාම මේ ඍණ 4ට මේ ඍණ 4 සුළු වෙනවා. 3වරක් 1, දෙවරක් 4. ඒ කියන්නේ 8න් 3යි පිළිතුර ඍණ ලැබෙනවා. ඊළඟට අපි බලමු දෙවනි ක්‍රමය. දෙවනි ක්‍රමයේදී අපි ගණන හොඳින් අධ්‍යයනය කරොත් මේ භාග දෙකේ හරය 7 සහ 14 විදිහට තියෙන්නේ. ඒ 7 සහ 14 පොදු හරයකට අපි ගන්නවා නම් අපි ලියන්නේ 14. එහෙමනම් පොදු හරය අඳුරගෙන මේ විදිහට පොදු හරයෙන් ගුණ කරොත් ඕගොල්ලෝ බලන්න මොකද්ද අපිට වෙන පහසුව කියලා. මේ 7ට මේ 14 සුළු වෙලා පිළිතුර ලැබෙනවා 2. මේ 14ට මේ 14 සුළු වෙනවා. ඊළඟ පියවරේ ඍණ 8යි වයි කුඩයි හෝ සමානයි 3 කියන පිළිතුර ලැබෙනවා. ඒ කියන්නේ මේ පියවරෙන් පස්සේ එකපාරටම අපිට පිළිතුර ලැබෙනවා. මොකද ඕගොල්ලෝ මෙන්න මේ සුළු කිරීම ටිකක් ගැටලු සහගත නම් මේ සුළු කිරීම එහෙම ගැටලු සහගත වෙන්නේ නැහැ. අඩු පියවර ගණනකින් පිළිතුර ලැබෙනවා. මෙතනදී එතනින් එහාට සුළු කරොත් ඍණ 8ෙන් බෙදෙනකොට අසමානතා ලකුණ මාරු වෙලා නැවත මේ පිළිතුරම ලැබෙනවා. දැන් අපි හොයන්න ඕනි නිකිලමය විසඳුම් කුලකය. ඕගොල්ලෝ දන්නවා නිකිල කියලා කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා බිඳුවත් ඇතුළත්. දැන් මේ ඍණ 8න් 3 පිහිටීම සංඛ්‍යා රේඛාවක් ඇසුරෙන් මම ඕගලන්ට කියලා දෙන්නම්. පිහිටීම අනුව නිකිලමය විසඳුම් කුලකය අපිට තීරණය කරන්න පුළුවන්. ඍණ 8න් 3 කියලා කියන්නේ බිඳුවේ සිට වම් පැත්තට පිහිටන අගයක්. එතකොට මේ හරි මැද ගත්තොත් හරය 8 වෙන විදිහට ලිව්වොත් මේ තියන්නේ ඍණ 8න් 4. එහෙමනම් මේ පැත්තට යනකොට ඍණාගේ වැඩි වෙනවා. ඍණ 8න් 3 පිහිටීම තමයි මෙන්න මෙතන. එහෙමනම් අපි නිකිලමේ විසඳුම් කුලකයේ ලියනකොට මේ ඍණ 8න් 3ට වඩා වැඩි අගයන් ටික ලියන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවත් ඇතුළත් වෙනවා. බිඳුව 1 2 3 වශයෙන් අපිට ලියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.